තවත් සුන්දර දවසක් ඔගලන්ට තව ලස්සන රෙසිපි එකක් අන්තර්ජාලයෙන් මං සොයාගත්තා. ඒක සුප් එකක්. විශේෂයෙන්ම මේ කියන්නුනේ මේ සුප් එක ඒකට හේතුව ඇයි මේ සුප් එක මම ඔගලන්ට කියන්නේ කියලා. සුකිනි එහෙම නැත්නම් සුචිනි මේ විදි දෙකටම ප්‍රනවුන්ස් කරනවා. කොහොම වුණත් ලංකාවේ වෙළඳපොලේ සුචිනි තියෙනවා. හරියට කියනවා නම් කැකිරි වලට සමානයි. කැකිරි නෙමෙයි. නමුත් ලංකාවේ වෙළඳපොලේ මම අනන්තවත් දැකලා තියෙනවා මේ සුචිනි තියෙනවා. ඉතින් මොනවද මේකේ තියෙන වැදගත්කම? විශේෂයෙන්ම කියන්න ඕනේ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ලෙවල් එක, ඒ වගේම රුධිරයේ ඇති සීනි ප්‍රමාණය අඩු කරන්න මේ සුචිනි වෙජිටබල් එක ගොඩාක් එළවලුව ගොඩාක් වැදගත් වෙනවා කියලා මම අන්තර්ජාලයේ ගොඩක් ලිපි කියුවා. ඊට පස්සේ මට හිතුණා ඔයගලට මේ වගේ සුප් එකක් ගෙනල්ලා දෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, ඔයගලට මේ කාලේ ගෙදර තියෙන තව මොනවා හරි පුංචි පුංචි කැරට් අලයක් අල ගෙඩියක් දාලා රසට හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ සුප් එකක් හොඳයි රෑට ගන්න පුළුවන් නම් පාම් පෙට්ටක් වගේ එක. මේ වෙනකොට ලංකාවෙන්න ලේඩීස්ට ටික හරිම ලස්සනට ඇඟපත තියාගෙන ඉන්නවා. ඒක හරි ලස්සනයි. ඉතින් ඒගොල්ලෝ ඒ විදිහට තියාගෙන ඉන්නේ ගුණාත්මක ආහාර රටාවක් ගන්න හින්දා කියන එක තමයි මට හිතෙන්නේ. ඉතින් කොහොම වුණත් ඕගොල්ලන්ට පුළුවන් ඒ රෙසිපි එක බලන්න. හරිම ලේසි, ඉතාම ලේසියෙන් හදාගන්න පුළුවන් මේ වගේ දේවල්. අර්බුදය ඉදිරියේ ඕගොල්ලන්ට ට්‍රයි කරන්න පුළුවන්. ඒ වගේම හොඳට මතක තියාගන්න අපේ කෑම වලට රසකාරක භාවිතා කරන්නේ නැහැ. වැඩිම වුණොත් ලුණු, ගම්මිරිස් පමණයි. ඉතින් ඒවට ඔබ යොමු වෙන එක වඩාත් හොඳයි කියලා මම ඔගලන්ට යෝජනාවක් කරනවා. නමුත් ඔබට අයිතියක් තියෙනවා ඔබට අවශ්‍ය පිළිවෙලට රසය වැඩි කරගන්න හෝ අඩු කරගන්න. එහෙනම් අපි යමු රෙසිපි එකට. සුචිනි සුප් එක හදාන්නේ මේ විදිහට. ලුණු ගෙඩියක් කපා ගන්න, බටර් තියෙනවා නම් බටර් දාන්න, නැත්නම් ඔයගලන්ට තෙල් ටිකක් එකතු කරගන්න පුළුවන් පෑන් එකට. පෑන් එකට තෙල් බටර් දැම්මොත් අනිවාර්යෙන් තෙල් ටිකක් දාන්න ඕනේ. මොකද බටර් බර්න් වෙන හින්දා. මේවා අනන්තවත් කියලා දීලා තිනවා. ඊට අමතරව ඔයගලන්ට ලුණු ටික සුදු ලුණු දානවා නම් එහෙමයි. දාලා ඉවරලා රන්වන් පාට වෙනකම් බෙදගන්න, කියන්නේ සෝටේ කරගන්න. එතකොට තමයි ලුණු වල රස දැනෙන්නේ. ඊට අමතරව ඔයගලන්ට අල ගෙඩියක්, කැරට් ගෙඩියක් තියෙනවා නම් ගෙදර දාගන්න. කිසි ගැටලුවක් නෑ. මේක වෙජිටබල් සුප් එකක්ම තමයි. මේ වෙලාවේ අපි සුචිනි ටික වැඩිපුර කපාගෙන ඉවරලා ලොකු කුට්ටි වශයෙන්, හරිම රස කෑමක්. මේක ගොඩක් වෙලා කුක් වෙන්න ඕනේ නෑ. ඊට පස්සේ කපාගෙන ඉවරලා මේ විදිහට කවලම් කරලා ඔගොල්ලෝ ස්ටොක් එක කියන්නේ ඔයගලන්ට පුළුවන් ඕනම වතුර වර්ගයක්, එහෙම නැත්නම් එළවලු තඹගත්ත වතුර වුණත් මේ සඳහා භාවිතා කරන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් අවශ්‍ය නම්, දන්නවනේ ලංකාවේ සෙට් එක මිරිස් කරන ආස සෙට් එකක් ඉන්නේ කියලා, මිරිස් ටිකක් දාන්න ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මේ විදිහට එළවලු ටික බොයිල් වෙනකොට ඔයගලන්ට තේරෙයිටියක් අමුතු විදිය උකු ගතියක් වගේම සුදු පාටට හුරු පේස්ට් එකක් හැදෙනවා. ඊට පස්සේ ඒක කුක් වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් බ්ලෙන්ඩර් එකේ දාලා, එහෙම නැත්නම් හෑන්ඩ් මික්ෂර් එකකින් මේ විදියට ප්‍යුරේ කරගන්නවා කියන්නේ බ්ලෙන්ඩ් කරගන්නවා කියන එකට තවත් වචනයක්ම තමයි. ඊට පස්සේ ලුණු ගම්මිරිස් දාලා අවශ්‍ය ප්‍රමාණයට සීසන් කරලා ගන්න. ක්‍රීම් දාන්න පුළුවන්. ක්‍රීම් දාන්න බැරි කට්ටියට ඔයගලන්ට පුළුවන් පොල් කිරි ටිකක් දාන්න. හැමදාම අහනවා පොල් කිරි දාන්නද කියලා. දාපම් බම් පොල් කිරි ටිකක්, නෝ ප්‍රොබ්ලම්. ලුණු ගම්මිරිස් දැම්ම සුප් එක හදාගෙන රෑට රසට කන්න. ජය වේවා ජොලියේ ඉන්න. ඔක තමයි කියන්න තියෙන්නේ.